විධායක ජනාධිපතිවරයා රටේ නායකයා විදියට මූල්‍ය පාලනය හරියට නොකරපු නිසා අද අපේ රට තෙල් ටික ගෑස් ටික ගේන්න කෑම ටික ගේන්න බැරි තත්වයක් පහුගිය අවුරුදු 74 තුලදීම ඇති නොවුන තත්වයක් මේ විධායක ජනාධිපති පිස්සු කෙලපු නිසා අපිට මෝඩ තීරණ ගත්ත නිසා අමනෝජ්‍ය තීන්දුව ගත්ත නිසා අද මේ තත්ත්වයටපත් වෙලා තියෙනවා ඒක නිසා තමයි මේ රටේ ජනතාව සියල්ල ඉල්ලුවේ කරුණාකරලා මේ රටට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ගේන විධායක ජනාධිපතිගේ බලතල අයින් කරන්න මේ රටේ නීතියේ ඉහළින්ම ඉන්න අධිකරණයට මෙහා ශ්‍රී ලංකා නීතිඥ සමගමය ඉදිරිපත් කරා 19 වෙනි සංශෝධනය ගෙනල්ලා බලතල අඩු කිරීම පළවෙනි පියවර විදියටත් දෙවනි පියවර විදියට විධායක ජනාධිපතිගේ අවෝසි කරන එකත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කරන එකත් නීතිඥ සංගමිකන ඒ වගේ මේ රටේ සිවිල් සංවිධාන සිවිල් සමාජයේ ඉල්ලීම් කරා විධායක ජනාධිපතිගෙන් දිගින් දිගටම මොකක්ද වෙලා තියෙන්නේ අපි 21 වෙනි සංශෝධනය අපි ගෙනාවා අපි පක්ෂයක් විදියට විධායක ජනාධිපති ක්‍රමයේ අයින් කළා නාමික ජනාධිපතිවරයෙක් යටතේ 1978 ඉස්සලා තිබ්බා වගේ පාර්ලිමේන්තුවට ශක්තිය බලතල ගෙනල්ලා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කළා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළා රට ගිනියන අධිකරණයෙන් දැන් මේගොල්ලෝ කියනවා අධිකරණයෙන් අපිට කිව්වා කියලා මේකට ජනමත විචාරණයක් ඕ අපි ඒක දැනගෙන තමයි මේ 21 වෙනි සංශෝධන ඉදිරිපත් කරේ ඒකේ පාර්ලිමේන්තුවට බලතල ගෙනල්ලා ජනාධිපති තනතුර තේ විධායක බලය අයින් කළා මේ රට හරිතනකට ගෙනියන ජනතාව ඉල්ලපු දේ තමයි පිළිලු මේගොල්ලෝ කියනවා මේ ජනමත විචාරණෝ ජනමත විචාරණයක් නැතුව විධායක ජනාධිපති ක්‍රමය නැති කරන්න බෑ තුනෙන් දෙකක් ඕන අපි අහනවා මේ ආණ්ඩුව ගෙනාවේ මොකද්ද කියලා ආණ්ඩුව ගෙනාපු 22 වෙනි සංශෝධනයේ පස්සේ 21 වෙයි මේකේ මොනවද කරේ 19 වෙනි සංශෝධනය ගියන්න කියලා තමයි මේ රටේ මහා සංඝ රත්නය ඉල්ලීම් කරේ මේ රටේ නීතිඥ ශ්‍රී ලංකා නීතිඥ සංගම ඉල්ලීම් කරේ පළවෙනි පියවර 19 වෙනි සංශෝධනයේ දෙවනි පියවර විධායක ජනාධිපති ක්‍රමය හවුස් එකේ සිවිල් සමාජයත් කරේ ඉල්ලීම් අපි පක්ෂයක් විදිහට කරේ ඉල්ලීම් මේ ඔක්කොම කිව්වේ විධායක ජනාධිපති ක්‍රමය හවුස් කරන එක නමුත් දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයා ඇතුළු විජේදාස රාජපක්ෂ මහත්මයා ඇතුළු ආණ්ඩුව අද ඉදිරිපත් කළා තියෙනවා 19 වෙනි සංශෝධනය කියලා 19 වෙනි සංශෝධනයේ නොතිබිච්ච බලයක් විධායක ජනාධිපතිට ඇති කළා තමයි මේ සංශෝධනය ගලන් තියෙන්නේ. අපි කල්පනා කරනවා මොකද්ද මේකට කරන්න කියලා සාකච්ඡා කරගෙන යනවා. අපි කැමති මේ රටේ ප්‍රජාතන්ත්‍ර ස්වාධීන කොමිෂන් සභාවලට ව්‍යවස්ථාදායක සභාවට පාර්ලිමේන්තු කාර්ක සභාවලට අධීක්ෂණ කාර්ක මේ සියල්ලට කැමති. නමුත් අද කරන්නේ ඒවා පෙන්නලා ඒ ටික පෙන්නලා ජනාධිපතිගේ බලතල වැඩි කරනවා. හරියට අර නංගි පෙන්නලා අක්ක දෙනවා වගේ වැඩක් තමයි මේ කරන්නේ මේ. අපි කියනවා ජනතාව රවට්ටන්න එපා. මේ රටේ ජනතාව ඉල්ලපු දේ නෙමෙයි මේ 21 තියෙන්නේ. මහා ලොකුවට ඊයේ මම අහගෙන විජේදාස රාජපක්ෂ මහත්මයා කතා කරනවා අපි 21 ගෙනාවා කියලා. එහෙනම් මේක 21 මයිනස් 21 ඍණ මේක ආපහු 18ට කිට්ටු කරලා තියෙනවා 20ට කිට්ටු කරලා තියෙනවා. කරුණාකරලා මේ රටේ ජනතාව රවට්ටන්න එපා කියලා කියනවා. ඒ වගේම මම හිතන්නේ ඉරාන් වික්‍රමත් මහත්මයා කියාද ජන අගමැතිතුමා පාර්ලිමේන්තුවේ කියනවා කොහොමද ආර්ථිකය හදන්නේ. එකක් කියනවා IMF එකට යන්න ඕන. ආයි අගමැතිතුමා කියනවා කොහොමද ආර්ථිකය හදන්නේ. ණය ප්‍රතිව්‍යුහගත කරන්න ඕන. කොහොමද ආර්ථිකය හදන්නේ. ඉන්දියාව ජපානි චීනත් එක්ක ණය ආධාර රැස්වීමක් තියෙනවා. මේ ටිකම තමයි සමග ජන බලවේගී අපේ ආර්ථිකාංශයේ පිරාන් වික්‍රමාර්ථ මහත්මයා හර්ෂදි සිල්ල මහත්මයා කබීර් රෂීම් මහත්මයා මේ මේකම කිව්වා මීට මාස ගානකට ඉස්සෙල්ලා. ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ අලුත් කතාවක් නෙවෙයි. අද පාර්ලිමේන්තුවේ කරේ
අපි මාස 6කට අවුරුද්දකට ඉස්සලා කියපු කතාව තමයි රනිල් කුසිංහ මහත්මයා කියන්නේ. එහෙනම් රනිල් කුසිංහ මහත්මයාට කියනවා මේ 21 ගැන කතා කරනවා අපි නාපු නිසා. 21 මම අහනවා මේ වගේ ජනතාව නොමග යවන ප්‍රකාශ කරන්න කියලා විපාක කරන රනිල් කුසිංහ මහත්මයා කියනවා. මොකද අපි විපක්ෂයේ ඉන්නේ. සමග ජන බලවේගයේ ඉන්නේ 50යි. TN එකේ ඉන්නේ 14යි. ජනතා විමුක්ති පෙරමුණේ ඉන්නේ 3 දෙනයි. විපක්ෂයේම ඉන්නේ 60 ගානක්. දෙයනේ ආණ්ඩුවත් එක්ක ගිහිලා මේක 3 දෙකෙන් සම්මත කරගන්න පුළුවන්. දැන් ජනතාව රවට්ටන්න. කරුණාකරලා කියනවා ජනතාව රවට්ටන්න එතකොට උත්තර දෙන්න. ඔබතුමන්ලා මාරු දුන්න 21 සංශෝධනයේ ශ්‍රේෂ්ඨ අධිකරණ තීන්දුවත් ලැබිලා තිබෙනවා. ඔව්. දැන් ඉදිරියට මොකද වෙන්නේ? ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීන්දුව අපි දැන් පාර්ලිමේන්තුවේ කතානායකට වෙලා තියෙනවා. රජය තමයි එක මාස 6ක් ඇතුළත ඉදිරිපත් කරන්න ඕන කියලා තියෙන්නේ. රජයට මාස 6ක් ගිහිල්ලා පුළුවන්. රජයට ඕනකමක් තියෙනවා නම් ව්‍යවස්ථා සංශෝධනයක් හරියට කරන්න ඊට ඉස්සෙල්ලා රජයට ඉදිරිපත් කරන්න පුළුවන් මේක. වාර්තා. ජනමත විචාරණයට යන්න කියලා තියෙන එක සංශෝධනයක් ගෙන්න වෙයිද? නෑ නෑ ජනමත විචාරණයට යන්න තියෙනක අපිට පුළුවන්. අපි කියන්නේ නෑ මේ හිටම ජනමත විචාරණයක් තියන්න කියලා පාර්ලිමේන්තුවේ මේක සම්මත කරගෙන මැතිවරණයක් තියෙන වෙලාවක මේ දෙකම එකට තියන්න පුළුවන්. දැන් අද පාර්ලිමේන්තුවේ දිනුම් දුන්න ධම්මික පෙරේරා හන්දි දුවේ මේ සම්බන්ධ මොකක්ද අපි දන්නවා අපි දන්නේ ධම්මික පෙරේරා අපි එතුමා ව්‍යාපාර ශිෂ්ටී හිටපු ලොකුම ව්‍යාපාරිකයා. ඒ කියන්නේ පහුගිය බදු සහන දුන්නනේ බිලියන 600 ගාන මම හිතර වැඩිම සහන ගත්ත එක්කන තමයි මේ පාර්ලිමේන්තුවේ ඇවිල්ලා තියෙන්නේ. එතුමාගේ තියෙනවා මේ පිටා ටයිල් අධිකාරියක් මම දන්නේ රටේ කොච්චර අධිකාරී එතුමා පිහිටවයිද කියලා. මේ වැඩි චාර්ජ් එක ගොඩ ගන්න පුළුවන් කියලා එතුමාට දැනගන්න. මේ එතුමාගේ තියෙන සල්ලි බලමු අපි එතුමාගේ තියෙන සල්ලි ටික ඔක්කොම දැම්මොත් නම් මේක මොකක් හරි කරගන්න පුළුවන් වෙයි. ඉතින් එතුමාට කියමු ඉස්සලා බදු ටික ගෙවන්න කියලා. බදු ගෙවන්න තියනන කොට කාගේ හරි ධම්මික පෙරරා වේවා වෙන කවුරු හරි වේවා මොකද ධම්මික පෙරරා මහත්මයාත් එක්ක මේ පෞද්ගලික තරහ නැහැනේ රටේ ජනතාවගේ මුදල් කවුරු හරි වංචා කරලා දිනනවා නම් අපි සූදානම් ඒවා අපි අධිකරණයෙන් තීන්දුවක් දීලා තියෙන මම දන්නේ කොහොම තීන්දුව දුන අධිකරණයේ තීන්දුව අපි විවේචනය කරන්න යන්නේ නැහැ. නමුත් වංචා කරලා තියෙනවනේ ඒ සම්බන්ධව අපි ප්‍රශ්න කරන පාර්ලිමේන්තුවට. දැන් අපි දන්න හැටියට මේ සතිය පුරාම පාර්ලිමේන්තුව පැවැත්ම නියමිත තිබුණ නමුත් ඊයේ දිනේදී ඔබතු බලන තියෙන සාරය කියලා මම දන්නේ නැහැ. කොහොම හරි දවස් දෙකක සීමා කරලා මේ තෙල් අරබු දෙක කියලා ඔබතුමාලට තෙල් අරබු දෙක බලපන්නවද? නෑ මේකයි තිය ආණ්ඩුව දන්නව පැහැදිලිවම විපක්ෂයක් නැති පාර්ලිමේන්තුවක් වැඩක් නැහැ. ඒතර ප්‍රජාතන්ත්‍රවාදයක් ඉතින් නැහැ. ආණ්ඩුව ඒකවත් තේරුම් ගත්ත එක ලොකු දෙයක් දවස් දෙකක් කල් දාන්න. The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.